Hello families, ඉදි කොහමද ඔයාලට ඔන්න Trincomalee Trip එකේ දෙවනි දවසේ අපි මේ ලන්ච් එක ගන්න. ටග ලන්ච් එක අරගෙන අපි යන්න හදන්නේ Navy camp එකට. Navy camp එක ඇතුලේ තියෙන Navy museum එක. ඒක බලන්න යන්න තමයි මේ ටග කාලා අපි ලැස්ති වෙන්නේ. අපි ටික පරක්කු වෙලා තින්නේ. අපි දැන් අපේ ටුට්ටුක් එකේ තමයි Navy camp එක ගාවට යන්නේ. අපිට හරිම වැඩක් වුණානේ. Navy camp එක ගාවට ගියාට පස්සේ තමයි අපි දන්නේ ටුක්ටුක් වල දේවි කැම්ප් එක ඇතුළට යන්න බෑ කියලා. ඉතින් මොකද කරන්නේ? ඉතින් අපි හොඳ වෙලාවට අපේ හස්බන්ඩ් ගියාලුෙක් හිටියා ස්ටුඩන්ට් කෙනෙක්. එයාව කන්ටැක්ට් කරලා තමයි අපි දේවි කැම්ප් එකට යන්න මුලින්ම යන්නේ. ඉතින් එයාගේ වෙහිකල් එකේ වලිවලා අපිව කැම්ප් එක ඇතුළට එක්කන් ගියා. එයා අපිට ඉන්වයිට් කරා එන්න මේ නැවක ඇතුළ බලන්න යන්න කියලා. ඉතින් මේ දැන් අපි හදන්නේ සයුර නැවේ රවුමක් යන්න. එන්න යමු බලන්න. කොහොමද කියලා ගොඩක් අයට හම්බෙන්න ඇති අත්දැකීමක් නේ. මෙතන නැව පහක් විතර වගේ නවත්තලා තියෙනවා. අපි එක නැවකින් නැගලා තමයි Sri Lankawට ගියේ. Sri Lanka හොඳ වෙල්කම් එකක් අපිට තිබ්බා. ඒ කියන්නේ නැවට නගිනකොට මං හිතන්නේ මුලින්ම නගින්න ඕනේ ලේඩිස්ලා. ඒගොල්ලෝ අපිට සලූට් කරලා ඉවරලා හොඳ වෙල්කම් එකක් අපිට දුන්නා. ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක් අපිට. ඒ වගේම අපේ ටී පාටි එකකුත් හම්බුණා. මේ තිදි ලොබි එක. අපි තිග නැවේ ලොබි එකට ගිහිල්ලා ඉවරලා හොඳට තේ බීලා ඉතින් රෙස්ට් කරලා ඉවර වෙලා තමයි අපේ ඊළඟ මියුසියම් එක බලන්න යන්න ලෑස්ති උනේ. මේ වෙලාවේ හස්මරි යාළුවට තැන්ක්ස් කරනවා අපිට මේ එක්ස්පීරියන්ස් එක ගන්න අපිට ඉන්වයිට් කරාට. ඉතින් ගොඩක් දේවල් බැලුවා, ලස්සන ලස්සන ඒවා තිබ්බා, ගොඩක් තැන්වල රිංගුවා, නැග්ගා. ඉතින් ඒ නැවක තියෙන එක්ස්පීරියන්ස් එක ගොඩක් වටිනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙත් ඔගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඒකේ හිස්ට්‍රි එක ගැන එහෙම අපි ගොඩාක් ඉගෙන ගත්තා. බබාලට එහෙම ගොඩාක් හැපි ඒව දකින්නකොට. ඉතින්
ඔන්න දැන් අපි සවරණාකාවට බයි කියලා නේවි මියුසියම් එක බලන්න තමයි මේ යන්නේ. එන්න යන් නේවි මියුසියම් එක බලන්න. කැබ් එක ඇතුලේ තමයි නේවි මියුසියම් එක බලන්න යන්න තියෙන්නේ. ඒ පාරට මාරයි කඳු පල්ලම් ආයි නැති කැලේ ඇතුලේ තමයි යන්න තියෙන්නේ. එතකොට තමයි අපිට තේරෙන්නේ ට්‍රීවිල් එකක යන්න දෙන්නේ නැත්තේ ඇයි කියලා ඉවර වෙලා. ශ්‍රී ලංකා නාවික හමුදා විසින් පවත්වා ගනු ලබන ප්‍රධානතම නාවික කතුවරමේ කතුවාගාරය 1999 සැප්තැම්බර් මාස 5වන දින තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. එවකට පොළොන්නරුව රාජධානියක් කරගත් පළවන පරාක්‍රමබාහු රජ සමයේ පටන් ප්‍රංශ පුතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියන විවිධ ජාති මෙන්න මේ භූමි ආශ්‍රිත වරාය කේන්ද්‍ර කරගෙන නැගෙනහිර ඉන්දියන් සාගර කලාපයේ ආශ්‍රිත ආරක්ෂක විධි විධාන තරකරන්නත් විකුණාවල නායිපරය පරිච්ඡේ ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කරන්නත් කේන්ද්‍රස්ථානයක් වශයෙන් බ්‍රිතාන්‍යරු මේ නාවික තටාකාංගනය භාවිත කරලා තියෙනවා. එවගේ මේ නාවික තටාකාංගනය තුළට පැමිණෙන සතුරු යාත්‍රා නිරීක්ෂණය කරන්න බ්‍රිතාන්‍යවරු දිවාරාත්‍රී නිරීක්ෂණ කුළුණු වශයෙන් මේ නාවික තටාකාංගනය තුළ ඒ කුළුණු කීපයක් ඉදි කරලා තිනා ඉන්න එක කුළුණක් ඔය කට්ටියට මේ නාවික කෞතුකාගාර භූමිය තුළදී දැක ගන්න පුළුවන්. මේ කුළුණ මහල් 3කින් සමන්විතයි උසාඩි 32කින් සමන්විත නම් මේක ඉහළ මහලට ගියාට පස්සේ කට්ටියට මේ නාවික තටාකාංගනය තියෙනවා අක්කර 850ක භූමි ප්‍රමාණය. මෙන්න මේ භූමි ප්‍රමාණය 4-5 දර්ශනයේ දැක ගන්න පුළුවන්. ඒ වගේම සෝභාදහමේ අලංකරණය සඳහා ස්වභාවික දූපත් 12ක් පිහිටලා තියෙන මේ නාවික තටාකාංගනය තුළින් කීපෙකුත් කට්ටියට දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ නාවික කෞතුකාගාර භූමිය තුළ තියෙන බ්‍රිතාන්‍යවරු ස්ථාපිත කරපු විශාල ප්‍රමාණයේ කාලතුවක්කු. මෙන්න මේ කාලතුවක්කු වලට අවශ්‍ය උණ්ඩ ගබඩා කරලා තිබුණු භූගත උමන් මාර්ග පද්ධති තියෙන මේව ඇතුළට බහැලව කට්ටියට නැරඹීමේ හැකියාවක් තියෙනවා.
මේ ආවිය අදටත් ඉලක්ක වෙනවා. මේකට මුකුත්ම ග්‍රීස් මුකුත් දුගා තාමත් මේක හොඳට කැරකෙන ඒගොල්ලෝ අප්‍රිකව තල්ලු කරන්න කියලා අපිට නම් හොල්ල ගන්නවක්වත් බැරි වුණා. දේවි මියුසියම් එකට ආවොත් උමන් මාර්ගය කියන එක්ස්පීරියන්ස් එකත් ගන්න පුළුවන්. එන්න යන්න බලන්න අපි උමන් මාර්ගය කොහොමද කියලා. දෙවනි දවසේ අපි හොඳටම ඇවිදලා මහන්සි වෙලා එදා දවසේ නිමා කරා. ඔන්න අපි ආව නවතින තැන්. අපි මේ දවස් ටිකේම එක එක තැඟුලේ කෑවේ හින්දා අද අපි උයාගෙන කන්න හිතුවා. අද අපි රසමරස රෑට නූඩ්ල්ස් එකක් හදලා තියෙන්නේ ජයතිස් අයියා තමයි. අපි බලමු ජයතිස් අයියාගේ නූඩ්ල්ස් එක කොහොමද කියලා. ඒක නම් මාර රසට තිබුණා. එතකොට නූඩ්ල්ස් එකට දැම්මේ මොනවද කොහොමද හදුවේ කියලා මල් මේ වීඩියෝ එකකින් අරන් එන්න. ඒක ඇත්තටම රසයි. මේ පේනවනේ නූඩ්ල්ස් එක හදන්න උදව් කරන්න ආව කට්ටිය. තාත්තගේ පුතාගේ හුරතලේ. ඔය ඉතින් වැරදි වැඩ කළේ වෙලා පොඩක් බේරෙන්න තමයි ඉතින් ඔය හුරතල් වෙන්නේ. ඉතින් අපේ රසම්රස නූඩ්ල්ස් එකකුත් කාලා එදා රැටදී වොෂ් දාලා මේව කළා අපි දිදාගත්. අපේ ට්‍රින්කොමලේ ට්‍රිප් එකේ ලස්සනම දවස හෙට තමයි. එහෙනම් අපි මේ වීඩියෝ එකක් තරම් එන්න. ලස්සනම ලස්සන වීඩියෝ එකක්. දන්නවද කොහෙද අපි ගියේ කියලා? පිජන් අයිලන්ඩ් තමයි අපි යන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් ගිහින් එන්න. බයි මන්දිදු.